ආයිබෝන් අද දවසෙත් ඔබට ග්‍රහ මාරුවක් පිළිබඳව තමයි වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ මගේ මූණ පුතේ සහ YouTube නාලිකාවේ ඉන්න අය වෙනුවෙන් අද ගේන්න බලාපොරොත්තු වෙන්නේ සිකුරු මාරුවක් සිකුරු මාරුව සිද්ධ වුණේ මේයි 2 සවස 1:51 ට සිකුරු ආවේ බුධ රාජ මිතුන රාශියට මේ මාරුවේදී සිකුරු ග්‍රහය ලග්න 9කට සුභඵල උදා කරනවා. සිකුරු විතරයි ලග්න 12 9කටම සුභඵල උදා කරන එකම ග්‍රහයක්. බ්‍රහස්පති 7කට උදා කරනවා. බ්‍රහස්පති නෙමෙයි බුධ 7කට උදා කරනවා සිකුරු 9කට. බ්‍රහස්පති 5කට උදා කරන්නේ. ඒ නිසා අද දවසේ ග්‍රහ මාරුව ගැන වැදගත්කමක් තියෙනවා. මොකද මංගල යෝග උදා වෙනවා අදිසි ධනලාභ නිවාස ලාභ ලොතරැයි වාසනා මේ වගේ හොඳ පැති ගොඩක් තියෙන සිකුරුගේ ව්‍යාපාර වෙළඳාමට අනුග්‍රහය දක්වන ග්‍රහයන් සිකුරු කියන්නේ ග්‍රහලව සුකුමාලිය මනමාලිය සිකුරු ග්‍රහය හරියටම මැයි දෙවනිදා අවස් සවස 1:51 බුදුරජාත් මිතුන රාශියට ඒ ආපු ගමන තුලින් මේෂ උෂම මිතුන කටක සිංහ තුලා වෘච්චික කුම්භ මීන කියන ලග්න 9ටම සුභඵල උදා කරනවා නැවත කියන්නම් මේෂ උෂම මිතුන කටක සිංහ තුලා වෘච්චික කුම්භ මීන කියන ලග්න 9ටම සුභඵල උදා කරනවා මෙවර මේ සිකුරු ග්‍රහය මේ සිකුරු ග්‍රහය ඕනම ලග්න එක ලග්න 12 1 2 3 4 5 8 9 11 12 යන රාශිවල ගමන් කරනකොට පමණයි සුභඵල අත්වෙන්නේ. ඒක නිසා මෙවර අන්නේ තමන්ගේ ආපු ස්ථානේ අනුව තමයි මේ ලග්න 9 වෙන් කරලා තියෙන්නේ. මේ ලග්න 9ටම මේ සුභඵල දෙන තත්ත්වේ උදා වෙනවා. මොනවදේ සුභඵල කියලා සාරාංශ කරලා කෙටියෙන් සඳහන් කරන්න. මැණික් ලාභ කියන්නේ භූමියේ කරන කැණීම් වලින් පතල් කරන අයට මේ ලග්න 9 උපන්න අයට ඒ වාසනාව තියෙනවා. 2 මේ ලග්න 9 උපන්න අයට ලොතරැයි වාසනාව. හදිසි ධන ලාභ මංගල යෝග දින සම්පූර්ණ වෙච්ච තාමත් විවාහ වෙලා නැති අයට මේක හොඳ අස්වැසිල්ලක් වෙන මේ සිකුරු මාරුව මෙවර මේ සිකුරු මාරුව තුළ මේ මාසේ සුභඵල උදා වෙන්නේ නැති ලග්න ඉතිරි ලග්න තුනේ අයට තව මාසෙකින් මේ සුභඵල උදා වෙනවා ඒක නිසා කනගාටු වෙන්න දෙයක් නෑ මේ මාසේ නැත්තම් ඊළඟ මාසේ සිකුරු වගේ ග්‍රහයෙක් එමයි. ඔය බ්‍රහස්පති, සිරසුරු වගේ ග්‍රහයෙක් ආවොත් තමයි ඉතින් සුභඵල හම්බ වෙන්නේ තමන්ගේ දසාව ලැබුවත් ඒ වෙනකොට වෙලා තියෙන තත්ත්වය අනුව. අපි මෙතනදී බලන්න ඕන හොඳම දේ තමයි එතනදී අපේ ලග්න ආවේ කොතෙන්ටද කියලා තමන් දැනගන්න හැකියාව නැත්තම් අපි ලග්න 9 දාලා තියෙනවා. තමන්ට ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් මෙයා නිවාස ලාභ ඇති කරන මෙවර ග්‍රහ මාරුවේ ඉඩම් නිවාස තලන්න පටන් ගන්න ඒ වගේ අවස්ථාවන් යෙදෙන මේ ලග්න 9 උපන්න අයට ඒ වගේම තමන්ට බලාපොරොත්තු සුන් මේ බලාපොරොත්තු තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා වගේම නිලතල නම් වුණාම ඒ වගේ දේල් අහම් වෙන සමාජෙන් හොඳ නම හැමතැනම තමන්ගේ හොඳ කියවෙනව අහන්න වෙන්නේ වෙනදට වඩා ඇඳුම් පැළඳුම් අලුත් නවීන පන්නේ ඇඳුම් පැළඳුම් මිලට ගන්න ලැබෙනවා ඒ වගේම මොකද්ද ඒකට කියන්නේ උත්සවවලට සහභාගී වෙන්න අවස්ථාව හිමි වෙනවා අලුත් මිත්‍රයන් ලැබෙනවා අලුත් මිතුරු මිතුරියන් තමන් ඒ අයගෙන් කාලයක් යනතුරු තමන්ට ලාභ ප්‍රයෝජන තියෙනවා. අන්න ඒකයි මෙතන තියෙන
සුභඵල දීමේ තියෙන හොඳ தත්ත්වය. ඉතින් මේ ලග්න නමෙන් උපන්න අයට මේ ගැන තමයි කියන්න තියෙන්නේ. අලුතෙන් මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් හොඳ කාලයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. නම් කිසි ව්‍යාපාරයක් අරන් හිටලා තිබ්බනම් නැවත සුබනගතක් බලලා මේ අදින් පස්සේ තමන් ඒ ඉතුරු කරගන්න බැරි වෙච්ච වැඩ ටික කරන්නත් හොඳ කාලයක්. අපි කියමු නිවාසයක් හදලා බාගෙට තිබ්බ කෙනෙක් නැවත පටන් ගන්න හොඳ කාලයක් නැගත් බල්ලා කරලා හරි නැගතකින් වැඩේ පටන් ගත්තොත් සාර්ථක වෙනවා මේ දේවල්. ඒක නිසා මෙවර මේ සිකුරු මාරුවේ තමන්ට මේකේ සුභඵල ගන්න නම් තමන්ට සිකුරුගේ මහාදසාවක් අතුරු දසාවක් විදසාවක් තියෙන්න ඕන. ඒක ස්ථිරවම කියන්න ඕන. නැත්තුව මේ සුභඵල හම්බ වෙන්නේ නැහැ. උප්පත්තිය යෝගකාරක නම් ගොඩක් හොඳයි. සෙනසුරු යෝගකාරක වෙන්නේ තුලා ලග්නෙට, උෂම ලග්නෙට, කුම්භ ලග්නෙට, මිථුන ලග්නෙට. ඒවට යෝගකාරකයි. යෝගකාරක කියන්නේ ওই පහ නමේ අධිපති වීමේ බලය නිසා සියල්ල යටපත් කරලා සුභඵල දෙනවා. විසි දේවන දෙර්කානාධිපතියා උනත් යෝගකාරක නම් සුභඵල දෙනවා මගේ අත්දැකීම් අනුව මම කියන්නේ. දැන් ගොඩක් අය කියනවා මේ විසි දේවන දෙර්කානාධිපතිය වුණාම යම් කිසි ග්‍රහයක සුභඵල දෙන්නේ නැහැ කිය. යෝගකාරක නම් සුභඵල දෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ආධුනිකයන් දැනගැනීමට ඉදිරි ප්‍රකාශ කරේ. තෙරුවන් සරණයි. ජය වේවා.